ලැබුවව නවසර සුබම සුබ නවසරක් වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි කතා කරන්නේ වෙනද අපි කතා කරන මාතෘකාවලට වඩා ටිකක් වෙනස් මාතෘකාවක්. ඒ තමයි ඇස්ට්‍රෝ ෆොටෝග්‍රැෆි ගැන. ඉතින් ඇස්ට්‍රෝ ෆොටෝග්‍රැෆි ගැන කතා කරද්දී ගොඩක් ෆීල්ඩ්ස් තිබ්බට අද අපි කතා කරන්නේ මොබයිල් ඇස්ට්‍රෝ ෆොටෝග්‍රැෆි ගැන. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක මේ සයන්ටිෆික් මේ වීඩියෝ එක පටන් ගන්න කලින් මම පොඩි ඉල්ලීමක් කරනවා. ඒ තමයි මේ වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්න. මොකද මේකට හේතුව අද අපි කතා කරන්නේ යන්නේ ගැලැක්සි එක විතරක් කැප්චර් කරගන්න විදිය නෙමෙයි. අද අපි සඳ, තාරකා රාශි, ඒ වගේම තමයි තරු පොකුරු මේ දේවල් කොහොමද කැප්චර් කරගන්නේ? මේවට අදාළ වෙන සෙටින්ස් මොනවද කියලා කතා කරන්න යනවා. මුලින්ම අපි මේකට අදාළ වෙන සෙටින්ස් ගැන කතා කරමු. මොකද මේ වීඩියෝ එක බලන ගොඩක් අය දන්නවා ඇති ෆොටෝග්‍රැෆි ගැන. ඉතින් එතකොට මේ ෆෝන් එකක මේ තියෙන පාර්ට්ස් එහෙම නැත්නම් ඔප්ෂන්ස් මොනවද කියලා දන්නේ නැති. ඒ කියන්නේ ISO කියන්නේ මොකද්ද? ෂටර් ස්පීඩ් එක කියන්නේ මොකද්ද? ફોකල් ලෙන්ත් එක කියන්නේ මොකක්ද කියලා අනිවාර්යයෙන්ම ගොඩක් දුරට දන්නවා ඇති. එහෙම දන්න කෙනෙක් ඉන්නවනම් ඒ ගැන විස්තරයක් කරලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මම ඒක ඉහලින්ම පින් කරනවා. එතකොට මේ ගැන දෙයක් දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මම පින් කරලා දිනනවා මොකක් හරි කමෙන්ට් එක අනිවාර්යයෙන්ම මේක කියවලා යන්න අමතක කරන්න එපා. මුලින්ම අපි චන්ද්‍රයාව කැප්චර් කරගමු. ඉතින් මේකට අවශ්‍ය වෙන සෙටින්ස් ගැන කතා කරන්න කලින් චන්ද්‍රයා කියන්නේ රාත්‍රියේ ආකාශයේ තියෙන දීප්තිමත්ම ආකාශ වස්තුව. ඉතින් එතකොට අපි මේක සාමාන්‍ය සෙටින්ස් එකකින් කැප්චර් කරගත්තොත් අපිට සුදු පාට රවුමක් එහෙම නැත්නම් ඩොට් එකක් විදිහට තමයි මේක පෙන්වුම් කරන්නේ. ඉතින් මේක නැතුව අපිට මේ චන්ද්‍රයාගේ තියෙන ආවාටත් හොඳින් බලා ගන්න ඕන නම් චන්ද්‍රයාගේ තියෙන දීප්තියට පොඩි විසඳුමක් හොයා ගන්න ඕන. ඒකට තමයි තියෙන්නේ ISO. ISO රේන්ජ් එක ගොඩක් අඩු කරගන්න පුළුවන් නම් අපිට චන්ද්‍රයා කැප්චර් කරද්දී ගොඩක් හොඳ ෆොටෝ එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ දන්න නොයිසි ගතිය ගොඩක් අඩු කරගන්න මේ ISO ප්‍රමාණය අඩු වෙද්දි පුළුවන් කියලා. ඒ වගේම තමයි ෂටර් ස්පීඩ් එක ගොඩක් වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ තප්පරේ 1000න් පංගුවක් විතර එහෙම නැත්නම් තප්පරෙන් 10000න් පංගුවක් විතර තරම් ස්පීඩ් එකක් ගත්තොත් සෙන්සරේට ගොඩක් අඩු ආලෝක කදම්බයක් එන්නේ. එතකොට අර දීප්තිමත් වස්තුවෙන් අපිට අවශ්‍ය ප්‍රමාණයට හොඳ ෆොටෝ එකක් කැප්චර් කරගන්න පුළුවන් වෙනවා. අපි ඊළඟට කතා කරොත් ફોකල් ලෙන්ත් එක ගැන කතා කරද්දි ફોකල් ලෙන්ත් එක මේ අනන්තයේ තියෙන වස්තුව තමයි කැප්චර් කරගන්නේ. ඉතින් අපි ෆෝන් එකට එන උපරිම දුරට මේ ફોකල් ලෙන්ත් එක ගත්තොත් අපිට පුළුවන් වඩා පැහැදිලි පින්තූරයක් ලබා ගන්න. අපි දෙවෙනියට තාරකා රාශියක් ගැන කතා කරමු. ඉතින් තාරකා රාශියක් ගැන කතා කරද්දි සාමාන්‍යයෙන් මේකේ තියෙන තරු එක එක රටාවකට පිටිලා නිසා තරු කියන්නේ චන්ද්‍රයාට වඩා ගොඩාක් දීප්තිය අඩු ආකාශ වස්තුව. එතකොට අපි කොහොමද මේක සෙන්සර් එකට කැප්චර් කරගන්නේ? එහෙම නැත්නම් ෆොටෝ එකට කැප්චර් කරගන්නේ? ISO ප්‍රමාණය මේකට ගහන්න පුළුවන් පොඩි තුරුම්පුවක් වගේ. ඉතින් ISO ප්‍රමාණය වැඩි කරගෙන අපිට පුළුවන් මේ ෆොටෝ එකේ තියෙන ඩීටේල්ස් ගතිය වැඩි කරන්න. නමුත් ISO වැඩි වෙද්දි ඒකේ තියෙන නොයිසි ගතියත් වැඩි වෙනවා. නොයිසි ගතිය වැඩි වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් ඒකේ පික්සල් වල තියෙන කැළඹුම වැඩි. ඔයගොල්ලෝ මීට කලින් ඇස්ට්‍රොයිඩ් කැම්පේන් එකකට සහභාගී වෙලා තියෙනවනේ. අනිවාර්යයෙන්ම දන්නවා ඇති මේ නොයිස් එකක් සහ තරුවක් අතර තියෙන සම්බන්ධතාවය කොච්චර වැදගත්ද කියලා. ඒ කියන්නේ අපිට නොයිස් එක ගොඩක් අඩු වෙන්න ගොඩක් ඩීටේල්ස් ගන්න පුළුවන්. මොකද සාමාන්‍ය ෆොටෝ එකකට කැප්චර් වෙන්නේ මේ තරුවක් පොඩි පික්සල් කීපයක් විදිහට. ඉතින් මේ පික්සල් කීපයක් විදිහට කැප්චර් වුනහම මේකේ නොයිස් එක වැඩි නම් සමහර වෙලාවට වැරදි තරුත් අපිට පේන්න ගන්නවා. ඒකට පිළියමක් විදිහට ISO ප්‍රමාණය ගොඩක් අඩු කරගෙන අපිට ෂටර් ස්පීඩ් එක ගොඩාක් අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ෂටර් එක වැහෙන වෙලාව වැඩි කරගන්න පුළුවන්. අපිට පුළුවන් අපේ සෙන්සර් එකට ගොඩ ආලෝක ප්‍රමාණයක් කැප්චර් කරගන්න. එහෙම නැත්නම් එකතු කරගන්න. නමුත් තාමත් මම කිව්වා වගේ මේ තරු තියෙන්නේ අපේ කැමරාවේ තියෙන ફોකල් ලෙන්ත් එකට සාපේක්ෂව ගොඩාක් දුර. ඒ කියන්නේ අනන්තය වගේ. එතකොට අපිට අනන්තයට යම්කිසි දෙයක් ફોකස් කරන්න ඕන නම් අපිට තියෙන ફોකල් ලෙන්ත් එකේ උපරිමයට දාන්න ඕනේ. ඉතින් මේ විදිහට උපරිමයට දාපුවම අපිට පුළුවන් වඩා පැහැදිලි පින්තූරයක් ලබා ගන්න. ඒ වගේම තමයි මේ වගේ ෆොටෝ එකක් ලබා ගද්දි පොඩි වෙලාවක් යනවා. එහෙම නැත්නම් තප්පර 30ක්, තප්පර 16ක්, තප්පර 32ක් මේක ෆෝන් එකෙන් ෆෝන් එකට ෆෝන් වර්ගෙන් වර්ගයට වෙනස් වෙනවා. ඒ වගේම තමයි මගේ ෆෝන් එකේ තප්පර 32ක් දක්වා තිබ්බට
වෙන කෙනෙක්ගේ ෆෝන් එකේ මේක මිනිත්තුවක් දක්වා තියෙන්න පුළුවන්. ඉතින් ෆෝන් එකේ වර්ගෙන් වර්ගයට ඒ වගේම ෆෝන් එකේ තියෙන මෙගාපික්සල් ගානට අනුව අපිට පුළුවන් වඩාත් හොඳ ෆොටෝ එකක් කැප්චර් කරගන්න. මතක තියාගන්න ඒ වගේම තමයි අනිවාර්යෙන් මේ ෆොටෝ එකක් කැප්චර් කරගද්දි ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන වැඩිම මෙගාපික්සල් ගානක් තියෙන කැමරාව ස්විච් ඔන් කරගන්න නම් අමතක කරන්න එපා. මොකද මේකට හේතුව අපිට මේකෙදි නොයිස් ගතිය ගොඩක් අඩු කරගෙන මෝ ඩීටේල්ස් එක ගොඩක් සයිස් එකකින් වැඩි ඒ වගේම හොඳට ලයිට් රූම් වගේ සොෆ්ට්වෙයාර් එකකින් එඩිට් කරගන්න පුළුවන්, ෆොටෝ එකක් කැප්චර් කරගන්න පුළුවන්. ඒ වගේම සමහර ෆෝන් වල ප්‍රෝ ඉමේජස් එහෙම නැත්නම් JPG විදිහට සිලෙක්ට් කරලා ෆොටෝස් ගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් නම් මේක රෝ ඉමේජ් එකක් විදිහට ගන්න ලයිට් රූම් වලින් එඩිට් කරන්න ගොඩාක් ලේසි. ඉතින් මෙච්චර වෙලා කතා කරපු මේ තාරකා රාශි කැප්චර් කරගන්න විදිහට මේ තමයි ස්ටාර් ක්ලස්ටර්ස් මේ වගේ දේවලුත් කැප්චර් කරගන්න. ඉතින් මේ කතා කරපු හැම දෙයකටම වඩා වෙනස් දෙයක් ගැන අපි ඊළඟට කතා කරමු. ඒ තමයි මොකක් හරි මූවින් ඔබ්ජෙක්ට් එකක් කොහොමද කැප්චර් කරගන්නේ කියන. ඉතින් මූවින් ඔබ්ජෙක්ට් විදිහට අපිට අහස දැකගන්න පුළුවන් වෙන්නේ එකෝ ආර්ටිෆිෂියල් සැටලයිට් එක, එහෙම නැත්නම් මීටියර් ෂවර් එකක් දවසේ උල්කාපාතයක්. ඇත්තටම මේ ළඟදි මාත් එක්ක ජෙමින්ස් උල්කාපාත වර්ෂාව ඔයගොල්ලෝ නිරීක්ෂණය කරන ඒ වෙලාවෙ හිතෙන්නේ නැති අපිට මේක ෆොටෝ එකකට ගන්න පුළුවන්, එහෙම නැත්නම් වීඩියෝ කරන්න පුළුවන් කොච්චර හොඳද කියලා. ඇත්තටම මීටියර් ෂවර් එකක් වීඩියෝ කරනවායි කියන්නේ නම් හොඳම හොඳ කැමරාවක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් නමුත් අපිට ෆෝන් එකේ මේක කැප්චර් කරගන්න පුළුවන්. ඒ කොහොමද? සාමාන්‍ය මූවින් ඔබ්ජෙක්ට් එක ෆොටෝ එකක කැප්චර් වෙන්නේ පොඩි රේඛාවක් විදිහට, එහෙම නැත්නම් එකම තැන තියෙන දෙයක් විදිහට කැප්චර් වුණොත් ඒක මූවින් ඔබ්ජෙක්ට් එකක් හෝ මොකක් හරි ස්පෙෂල් දෙයක් කියලා හඳුන ගන්න මාරි. මොකද ස්ටාර්ස් උත් අන්න ඒ විදිහටමයි තියෙන්නේ. ISS එක කියන්නේ මිනිසු කෘත්‍රිම නිෂ්පාදනය කරපු සැටලයිට් එකක්. ඒකේ මිනිසු ජීවත් වෙනවා. ඒ වගේම තමයි ගොඩක් දීප්තිමත්ව පෘථිවියට පේනවා. ඉතින් අපි කෙලින්ම කතා කරමු සෙටින්ස් ගැන. මේකට අවශ්‍ය සෙටින්ස් වෙන්නේ එක්ස්ප්ලෝස් ටයිම් එක, එහෙම නැත්නම් ෂටර් ස්පීඩ් එක තප්පර 3ක් දක්වා විතර දාන්න ඕනේ. මොකද මේකට හේතුව සාමාන්‍ය අපි මූවින් ඔබ්ජෙක්ට් එක ෆොටෝ එකකට කැප්චර් කරගද්දි ෆොටෝ එකේ එක පැත්තක ඉඳලා අනිත් පැත්තට සම්පූර්ණයෙන්ම කැපිලා ගියොත්, ඒ කියන්නේ ස්ටාර්ට් එකයි ස්ටොප් කරන තැනයි එකම ෆොටෝ ෆ්‍රේම් එකක දැක ගන්න බැරි වුණොත් මේක මූවින් ඔබ්ජෙක්ට් එකක් කියලා හඳුන ගන්න අමාරුයි. ඒ වගේම තමයි මේක ස්පෙෂල් දෙයක් කියලා හඳුන ගන්න අමාරුයි. ඒ වගේම මීටර් ෂවර් එකක් කැප්චර් කරනවා නම් තප්පර දෙකක් දක්වා මේ ටයිම් එක වෙනස් කරගත්තොත් අපිට ලස්සන ෆොටෝ එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට අත්දැකීමක් ඇති. අපි දකින මේ ඇස්ට්‍රොයිඩ් එක තවත් යාළුවෙක්ට, එහෙම නැත්නම් අපිත් එක්ක නිරීක්ෂණය කරන වෙන කෙනෙක්ට පෙන්වන්න කවදාවත් බෑ. අන්න බලන්න කිව්වගම ඒක පේන්න නැතු වෙනවා. ඉතින් ඒකට තප්පරයක විතර කාලයක් කියන්නේ, ඉතින් තප්පර දෙකක විතර කාලයක් අපිට මේක එක්ස්ප්ලෝස් ටයිම් එක දාගන්න පුළුවන් කියන්නේ හොඳට මේ ෆොටෝ එක කැප්චර් කරගන්න පුළුවන්. අවසාන වශයෙන් මේ වීඩියෝ එක නරඹපු මේ ඇස්ට්‍රෝ ෆොටෝග්‍රැෆි වලට ගොඩක් ආස කරන කවුරු හරි ඉන්නවනම්, එහෙම නැත්නම් මීට කලින් මේ වගේ ෆොටෝස් අරගෙන තියෙන කෙනෙක් ඉන්නවනම් ඕගොල්ලන්ගේ සෙටින්ස් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. මොකද මේ වීඩියෝ එක බලන තවත් කෙනෙක්ට මේ සෙටින්ස් පාවිච්චි කරලා ලස්සන ෆොටෝස් කැප්චර් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පැත්තෙන් ගොඩක් ඉදිරියට යන්නත් පුළුවන්. තාම සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙලා නැත්නම් මගේ YouTube channel එකට අනිවාර්යෙන් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න මේ සයන්ටිෆික්